යි බෝබන් ඒ අථර්ථවාදීව ලෝකය දෙස බලන්නට සත්‍යය සිදුබීම් සම්පින්ණඩනයක පුවත් දිගහැරුම ්‍රදරුපවාහිනී හයයිතිහ ප්‍රධාන ප්‍රෘති විකාශය සමගින් මම කසුන් සේනානායක, ප්‍රථමයෙන් පුවත් සිරස්තල. පළමු පාසල්වාරයේ දෙවන අධියර අදින් අවසන්. නවවාරයේ පාසල් සිසුම්ගේ බෑග පරිීක්ෂාවකට සූධනමක් ඉන්දන සලාකය වැඩිකිරීමට බලශක්ති අමාත්‍යවරයාගේ අවධහනය ශ්‍රී ලංකාව පිළිබඳය ජගත් මානමහිමිකම් වාර්තාව එලිදකි බ්‍රිතානය නව අගමැතිට යුග්‍රේන ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් මේ වනවිට ්‍ර ලංකවෝ පළිබඳ ජගත් මානව හිමිකම් වාර්තාාවලිදක්වාාතිබෙනවා. එ පිඳව වදහස්සක්වමේෙන් මාන හිමිකම් ක්‍රියාකාර, නේතිීක්ෂ ්‍රතිානනාාවම ේවා මහතා සඳහන් කළේ එම වාර්තාාව තුළ මෙරටට වාසිමන්ම අවාසි සහගත කරුණුද ඇතුළත් වන බවයි. ඒේ සිද න මකම් උල්ලග කිරම් නැවත සිදවීම වැලක්වීම සඳහ ්‍රිලංකාවේ ගවීම සහ රාජ්‍ය ආතන තුළ කැමරු ප්‍රතින්ක කරන ක්‍රියාත්ක ේ තු බව එත් ජාතින්ගේ මන හිමික පිමදමහ ොම රස් කර ල ුත්ක් වා ාව සඳහන් වන්නවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ නව රජයේ මන හිමිකම් සහ ප්‍රතිසන්දහනය ඉදිරියට ගෙනාම සඳහා. ජාතික සංවාදයකට අවතීරණව ුතු බවටයි එම වාර්තාාවය දැක්වෙන්නේ ශ්‍රීලංකාව දේශපාලනික වශයෙන් සදිස්ථහනක සිටන බව එම වාර්තාවෙන් පිළිගෙන ඇති අරේ ශ්‍රීලංකාවේ ඇතිවිීතිබෙන ආර්ථක අර්බද හතුවෙන් සෙලම ජනකොටස් වල සහ සෑම තරාතිරකම මිනිසුන්ගේ මානව හිමිකම්බලට දැඩල් ලෙස බලපෑමක් එල්ලකට ඇති බවද. එහි සඳහන් කිසේ වෙත් මෙම ර්තාව පිරිිමඳ අදස්ථක්වමින්, මානම හිමිකම් ක්‍රියාකාරි, නේතිගඥය ප්‍රතිබ මහනනාාව හේවාම හතා සඳහන් කළේ එම වාර්තාව තුළ මෙරටට වාසිමෙන්ම. වාසි සාගතකරුණුද ඇතුළත්ව නබවයි. එතකොට මෙතැති වැදගත්මදේ තමයි සැ්ෑම් ර් ය දොස් වේඳදිල ඉඳලා ඔක්්තෝම්ර මාසේ හත්වවෙද වනකක් නව හිමිකම් සැසය යන. එතකොටමි වාර්තාව කුමනාකාරයට පිරේල කරාද, ලංකාව කුමනාකාරයෙන් සාගිකරව ගත්තාද කියන එක? අපිට එහෙම පැහැදිලි වැටහීමක් නෑට මෙතන වැදගත්ම කාරණය තමයි මිෂෙල් බැච්ලි මැතිනිය එතුමියගේ කාලීඉවරයි. එතකොට එතුමියට අවශ්‍ය වෙලා තියෙනවා මූලික වශයෙන්ම දෙදස් පාහලවේ ඉඳම් මේ ගේන හයිබරි ඩුසාවි කොහොමරි ගෙනල්ල අපේ ඉන්න රණවිරුවන් පනස් අට දෙනා. අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයට යොමු කරන්න. එතකොට මේ වාර්තාවේ සමර තැන්වල තියෙනවා. ඒ සම්බන්ධව පලවෙන යම්යම් නිර්දේශ මොනවාද කියනෙක් ඇැමතන ඉතාම වැදගත් කාරණය තමයි. මේ කියන වාර්තාවට ලංකාව උත්තර දෙන්න ඕනි. මානව හිමිකම් උල්ලංගනයවූුන් ආකාරය තමයි පනස්සෙගේ පහේ. මේ කියන වාර්තාවතියෙන්. මේ වාර්තාවන් තමයි කොයි හරි වෙලාවක ලංකාවට යෝජනාවක් හැටියට ගෙනනල්ලා මේ සම්බත කරගන්න උත්සා කරන්න. මේ පනස්ස එක පහේ පැහැදිලිවම තියන ප්‍රධාන කාරණාටික ගත්තාම පලවෙනි කාරණයාව තමයි, ශ්‍රී ලංකාවේ මානවමිකම් කොමිසම ඒ ශ්‍රේණයේ සිට පල්ලට පහත් දැම්ම. ඒ පහදදාන ප්‍රධාන හේතු වනේ විශව ආඩු ක්‍රමිවස්ථා සංසෝධනය ගනීම ැ මෙතැද වැදගත්මදේ තමයි විසි දෙව ආණු ක්‍රමිවස්ථා සංසෝධනය ගෙනාව. සි දෙවන ආඩුක්‍රනව්‍යවථ සසෝධනය තුළ පවා අපිට පේන දේ තමයි නැවත ජනාධිපතිගේ බලය පිළිබඳව වැඩවීමක්තියනවා. ඒනිසා නැවත විසිදව ආුක්‍රවස්ථා සෝධනය ගෙනවත්. ඊලංකා මානවක කොමිසමට ඒශ්‍රීයට යන්න ැවෙන. ඊළඟට වැදගත්ම කාරණය මයි මේ වාර්තාවේ නැවත නැවතත් පුනපුනා කියන්නේ. වාාසනය ආප්‍රකාශය නිහසත්ටකොට ලංකවරදැ මේ ප්‍රශ්ට මූුණදන්ඩුවෙන. ඊළඟට එන දරුණුම එක තමයි මේ වාර්තාවේ ්‍රස්තවාදය වැලැක්වීම පනද. ඊලඟට එන මේක තියන වත් වැදගත්ම කාරණත් තමයි මේ යෝජාවේ තියෙන අය? උතුර ඉම් දෙන්න කියනෙ එකයි වගේම නිර්දේශ දීලතින උතුර නැගෙනෙහිර ඒ හමුද සම්පන මඩු කරන්නගගේ නමු ඊළඟට වැදගත්මදේ තමයි ලංකාව තුළ ගන්නකොට ආණඩු ක්‍රම ව්‍යස්ථ ප්‍රත් සංකරනගේ නොන් ඒ වගේම අපිට උදවරනවල් එකොනමික් රයිං් ලංකාවල තිීනන් මෙන්න මේ ආර්ථික අපරාදත් මානවහිමිකම් උල්ලගනීමක්ලේ ස ප්‍රථමවතාවටම වාර්තාවිදාානක කොහොඳදේ ඒ හොගන් කරලතිනඒ සල්ි ලබාගනීම සඳහා අවශ්‍යසාෑමාන කවන් සිිලතිනවයික. න්නේ තාක්ෂණක ආදාදර අරගන්න අරගෙන අපි ඉදිරියට යන්න පුළලන් නිසමේ වාර්තාව එකක් දෙක් තුන කොඳේ වතිබ්බට අනිත් සියල්ලම ගත්තාම පක්ෂපාතිී වෙලා තියෙනවා. නිස ප්‍රතිපත්යක් විදේ සමමාත්‍යයන්සිය හදාගන්නෝනේ අනිතන්ස සහදාගන්නවඕනෙමික හරියට සකේදනයකර අපිට ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙනත්වරවල සයා. පළමු පාසල් වාරයේ දෙවන අධියර අදින් අවසන් වනා. ම්‍යත්‍ර පාස දරුවන් මද්‍රප්‍යවලින් බේරාගැනීම සඳහා, පාසන වෙත පැමිණීමේදී ඔවුගේ බැක් පරිීක්ෂා රීමට කටේතු කරන බව, අධ්‍යාපනමාතිවරයාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා. රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් වල පළමු පාසල්වාරේ දෙවන අදීර අතින් අවසන් වනවා අධ්‍යාපන අමා්‍යංශය සඳහන් කළේ දෙවන පාසල්වාරේ ලබන දහතුන් වනදා ආරම්භව වනබවායි. එයන්ුව රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් දෙවන පාසල්වාරය සඳහා ලබන අඟහරුවාද යළි විෘත කළ යුතු. මෙම දෙවන පාසල්වාරය සැපතැම්බෙ මස දහතුන්වන අංඟරුවාදා දින සිට දෙසම්බෙර මස දෙවනදා සිකරාදා දිනේ දක්වා පැවැත්වෙන අතර. එදින සිට දෙදහස් විසිතුන වසරේ. ජනවාර මස පළමුුවනදා දක්වා නිවාඩු ලබාදීමටෙන් නියමිතයි. මෙම වසරේ දෙවන පාසල්වාරයේ දෙදහස් විසිතුන වසරේ ජනවාය මස දෙවන දින සිට, දෙදහස් විසිතුන වසරේ මාර්ත මස විසි එක් වනදා අඟහරුවාදා දින දක්වා ක්‍රාත්මක කිරීමටයි සැලසුම් කර ඇතේ. මේ මෙ තර පාසල් දරුවන් මත්‍රවවලින් ේරා ගැනීම සදාහ පාසල් වෙත පැමිණීමේද? න්ගේ බෑග පරික්ෂාකිරීමටටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම් ජන්තම හතා අද පාර්ලිමේන්තුඇද ප්‍රකාශ කලා. මං බලාපොරොත්ව වෙනවා විශේෂම නාගරික පරිසර. වගේම ප්‍රධාන පාසල්ලාස්ශ්‍ර පාසල් සංවෝර්ධන සමින් දෙමාප්‍යියන් එලාන්ට අධශ්ෂී සාංශිෂණයි. උදේට පාසැල්වලට එන දරුවන්ගේ බෑග පරික්ෂා කලන එක හලයඇ කලා දෑදෙක වෙන්නන්නේ. ඒයකෙසා චක්ලේගනයක් මගින්ම මං බලාපොත්තු වෙනවා ලබන සතිය වෙනකොට සියලුම පලාත් අත්දේශවරුන් හරහා මේවා පරික්ෂා කරන්න. මො මේ තාම සුක්ෂ හිට ේට සිදව. සේෂිම් පාසල් දරුවන් ආරක්ෂකරගන්න ඕනෑ ම නිසා ඉතාමත් දැඩි ලෙස. පාසල් ප්‍රජාවත් බේ පිළිබඳව දැනට වඩා දැඩි අවදහනයක් යොමු කළ යුතු මං ඒම්බන්දධය ශසාධනය පියවක් ගන්න හි කාර ේද සහන්. මේ අතර උසස් පෙළ සමත් සිසුන් සඳහහා උපාධපාටමාලා හැදැරීමට වසර හතරක හෝ පහක කාලයක් සඳහා ලබා දෙනේ ශිෂ්‍ය නයි මුදලේ සම්පර්ණ පොලි මුදලේ මහා බණ්ඩාගාරය විසින් ගැවීමට අනුමැතියහිම වීතිබෙනවා. වසර පහක කාලයකට පසු එලමෙන ඉදිරි වසර හතක ෝ අටක කාලේ තුළෙ පාවෙන පොලි අනපාතයන් ර්ති සම්පූර්ණ පොලිමුදලත් නයි මුදලත් සුන්ට පියවීමට හැකිවන පරිදි එම නයි පහසුකම ලබදෙන බවයි අධ්‍යපන අමාත්‍යංශය සඳහන් කළේ. එමෙන්ම පාටමමාලා ගාස්තුූ වන රපියයාල් ක්ෂ අටක මුදලේ තමන් විසින්ම අර්ධවාර්ශික පදනමින් ගෙවා එම නයයෝජනා ක්‍රමයට ඇතුරත්ව. අධ්‍යාපන කටයුතු සිදුකිරීමේ කැමැත්ත පල කරන සිසුන්ට. එම අවස්ථාව ලබාදීමටද? ජය තිරණය කර ඇතිව අධ්‍යාපනමාත්‍යංශේලේකම් NMම් රනිසිංහ හතා පසනවා උසස් පෙළ සමත් සිසුන් දෙලක්ෂයින් පමණ සරසවි වරම් හිමිවන හතලස් දහසක් හැරුණු කොට ඉතිරිවනි සිසුන් කණඩායම ඕුන් ලබ ඇති උසස් පල ප්‍රතිඵල කුසලතා මතේ රජ්‍යනොවන උසස් අධ්‍යාපන ආයතන වෙත මෙරට දීම රජයේ පිළිගත් උපාධ පාටමලාව හැදැරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීමට රජී විසින් මෙම ශිෂනායෝජනා කමේ ලබාදීමට නියමිතයි දෙදහස් විසියක වසරේ පැවති අහිතකර සමාජවාතාවරණය හේතුවෙන් මේ වසරේදී ළම මන්ද පෝෂණය ඉහළ ගොස් ඇති බව අධ්‍යාපනනාමාත්‍ය ආචාරය සුසිල් ප්‍රේමර් ෂයන්ත මතා පවසනවා. අමාතවරයා මේ බව සඳහන් කලේ පාලිමේන්තුවේ දී විපක්ෂවන්ත්‍රීවරයකු නැගූ ප්‍රශ්යකට පිළිතුරු ලබාදමින්. පලයින් ප්‍රශ්නය ඇන් එක පාසලෑන වස සුසන් සෞඛ්‍ය තත්ය පිළිඳ ොරතුරු රැස්කරීම පාසැල් සෞඛ්‍ය වෛද්‍ය පරක්ෂණය හරහා සෞඛ්‍යමාත්‍යංශයේ පවු සක්්‍ය කාර්යංශයෙන් සිදු කරු ලැබේ. සුසුන්ගේ මිබා පිල්ිබඳ දර්ශකයා, කෘෂබාව පිළිබඳ දර්ශකය මගින් අධ ෝෂනත්වය පිළිබඳ තොරතුරු අනාාවරණය කරගත හැකි. පහල වර්ෂ සඳ ප ක්්‍ය කාරයා ශයේ සින් මෙම දර්ශක ගණන කිරීම ුදුක නැති අත ොවිද හනම වසග ත්ව ම ප ස හේතු ක් ද න රීම රශෂය සඳහ ති මට ම ක් ද න ත ුන් මටි ාව පිළිම දර්ශක මින් කා න සිදුවන ෂ න ද තත්ව පැහදදි කන අ ෘෂ පිමඳ දර්ශ ම ද ම ැති වන. දෝෂනතත්වය පිබඳ ොතුර අනාවරණය වේ. එෙන්ම ුද්‍ර පෝෂණඋන්තාාවඇද දර්ුවන්ගේ මන්ද පෝෂ ත්වා බලපෑමක් ඇති කරයි. ද දසය වර්ශයට සාපේක්ෂව දස් විශ්‍ය වර්යයේද ශ්‍ර ලංකාවේ පාසල් යනවායසි සසුන්ගේ කෙටිකාලීන මන්ද පෝෂණ ත්වේ අඩුවීමක් පෙන්ුම් කරේ. එහත් දස් විශසේක වර්ශය රටතුල පාතින සමාජහා ආර්ථිකහැපත්වේ හතුවෙන්. මේ වන විට මේ දර්ශකයාගේ එහල ගොස් මන්ද පෝචනෙන් පිළඳ ්‍රමාණී හේයාමක් අපේක්ෂා කල හැකි. මෙම පාස සෞඛ්‍ය වෛ්‍ය පර්ශනය. සිිරිද වාත්වා ගනීමට හැක්‍යාවක් ලබනෝ ඉදිරි මාස හතර තුළ. ඉින්සා තත්ව නිවදිෝ තක්ෂේරු කරගත හැකිවනු ඇත. සුසුන්ගේ පෝෂණ වූනතාවේ සදාා එකම හේතුව ආහාරුණවතික පමණක් නොන අතර. වැරදි ආර රටවන් හා පෝෂණගලේ පිළබඳ කනුණු ඇතුවත් කිරීම අවබෝධය ලබදීමට කඩියුතු කරඇ. සුසන්තුල නිරිදියාහර පුරදු ඇති කිරීමි සදාා පාස ලාපනශාලඇතුල, පෝෂ්ධයි ආහර පමක් කලි කිරීම සබඳෝ චක්ල කනයක් නිිබුත් කර ෞඛ්‍ය මාත්‍යංශයේ මහජන සෞක්්චි පරචරුගේ සහයෙන් න්‍යාමනය කිරීම වැඩසනාහන ප්‍යත්මක කිරීම. පසල් ක්ක වද්‍ය පරක්ෂ මගින් සුන් පරචා කිරීම අවශ්‍ය ෞඛ ම උපදෙස් ලබදීම ෝෂන ත්‍යය පිල්බඳ හඳුාගෙන ගරුවරුන් සු දනවකිීම අවශ්‍ය වෛදරුන්දය මුකිරීම, සෞඛ්‍ය වද්‍ය පරක්ෂ මගේ සිදුකරේ එවගේම අපි වැඩ පිල්ලක් යදනවා පාසල් ප්‍රජාව අපිගත් කොම රාජක විද්‍යාලගොත්ත තවත අටු පසල් තුන හතරක දරුව හැත්තෑ වසුවෙන්න්න පාසල්ික ලාකයාගන්න පුළුවන්ගේ ගොලන් විසාක විද්‍යාල ගත්තොත් ඒම එවැනි වැඩස්ටහන පාසැල් ප්‍රජාවේ හැකි ඒව මගින් අර ගෝෂණය අවශ්‍යය දැකලලාගැ වැ පිලි. අපිදන් සංවිධානය කරගෙන පාරිබෝගිකයින් ලබා දෙන ඉන්දන සලාකය වැඩිකිරීම සම්බන්ධව විදුරි බල සහ බලෂක්ති්‍ය අමාතිපරයාගේ අවධානය යොමුව තිබෙනවා. ජාතික ඉන්දන අවසර පත්‍රව ෙවත් කිවා ක්‍රමවේදී පිළිබඳව ප්‍රගති සමාෝචනයේ අ උදැසන මාර්ගතරම ඔස්සේ පැත්ව ය ුව ිට පනි යක් නිකුත් කරම විදුරි ල බලෂක්්‍ය මාතවර අහන්රේ ඉදන සලාකය වැඩිකිරීමට අවශ්‍ය විශේෂක් ෂත්‍රයන් අහදා බැලීම. එමතිේ තෝරගත් පෞද්ගලිකහ රජයේ යතන කකිහිපේකින් ආරම්භකිරීමට බලාපොරොත්තුවන බවයි. සංචාරක ඉදන අවසර පත් සහ පරථවාහන නොවන ඉදන අවශ්‍යතා කේතය. එළම සතේ ක්‍රියාත්මක කිීමට සැලසුම් කර ඇති බවද. එම පනිිවිඩේ සහන්වති බුණා. එලෑමෙනන සතියේ සිට ඉන්දන ලාගැනීමේදී නිකත්රන කෙටි පනිවිේ දෙ ලබාගත් පෙරුම් හේ අංකේද නිකුත් කරන අතර. එමගින් වචනිකව කිවාර්කේතේ භාවිතාකිරීම වැලක්වීම නියමිතා. පෙරුම් හල් හිමන් වෙත අද සිටස්වංක්‍රියව ඉදන්න නිකුත්කිරීමේ දත් ලබාදීම සිදු කරන අතර. ඉදිරයේදී මහජනතාවට එම තරතුරු විවෘර්ත කරන බවද. එහි සඳහන්වතිබෙනවා මෙ අතර රසානාගාර පරික්ෂාවකින් පසු ෙදාහරෙන බවින්. පෙරවම්හල් සඳ නිුත් කරන ඉදනවල ප්‍රමතියෙහි ගැටලුවක් නොමති බව කඩජිටල් බෙදුම් කරන්ගේ සංගම පවසනවා එම සගමයේ උපසභාපති කුසුම් සඳනාක මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළා. දිවනයේ ප්‍රදේශ කිහිපයකට අද වැසිවාර කිහිපයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසලවාා. කෙසේ වෙතත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පැවති ගංවා අතුර අවධානම් කාරීතත්වය මේ වන බිට ක්‍රමයෙන් පහවයමින් පවතින පවයි. දිවයින සබර්ගමූ පලාාතීත් මහනුවර නුවර එලියේ ගල්ල සහහාමාතර දිස්ප්‍රක් වලත් විටින් විට වැසි ඇතිිය හැකි බවි කාලකුණු වි්‍යා දෙපාර්මේන්තුව පසනවා. එමෙන්ම බස්නාහිර සහ වයිම්පලාත්වලත් වැසිවාර කෙහි පයක් ේක්ෂයි. මේ අතරමදමකන්ුක ටහි බැවම් ප්‍රදේශවල විටින්මට හමනේ 80 කිලෝමට පනාහ පම ද සුල ඇති හැ බව කලගුණු වි්‍යා ්‍යපාර්මේතු සහන් කලා. එෙන්මසු බෑවි හතරතුළ සැක යුතු ර්ශාපතනයක් ලැබ නොැති අතරේ ඒහෙතුවෙන් සු ංගොතුර ත්වයක් ඇතිව ගංගාවල ජලනමටමද. ක්‍රමයිෙන් පහල බසමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා කෙසේවෙත් පසුගේ දින කිහිපේතුළ පැවති අි වර්ශාවත් සමගේ විදුලි බලාගාර ආර්ශිත ජලාශවල ජනමට්ටම දේවන විට උපරිම දහරිතාවට ලංකාාීතිබෙන. ය අනුව මේමන විට මෞසා කැලේ සහ කාසල්්‍රී ජලාශවල ජලමටම සයට අනුවකටඩා වැඩිමටමක පවතින අතරේ විික්ටෝරයා ජලාශය ජලමට්ටම සයට අනු දෙයක්ක් දක්වා ඉහලකොස් ඇති බවි වාරිමාර්ග දොර්තමන්තුවස හන්කලා එම කොත්මේ ජලාශයේ ජලමටම සේට අසූ පහකමට්ටමකට එහෙලොස් ඇති අතරේ ෝව තැන්න ලාශයේ මේ වන විට ජලමටම සේට හැතැඇතුනක සීමාවක ළඟාවී තිබෙනවා මේ අතර දිස්පරිික්ක කියපයක් සඳහ නිකුත් කරතිබූ නාෑම් අනතුර ඇඟවීම නිවේතනේ තවදුරටත් ක්‍රියත්මක බව ජාතික ගොඩනැගලි ප්‍රේෂංධනය පවසනවා යනුව කොළඹ කළතර මහනුවර කෑගල්ල කුරුණෑගල මාතලේ නර එලිය ප්‍රත්මපුර යන දිිස්පික් සඳහා. එම නෑම් අනතුර ඇඟවීම නිවේතේ තවතුරටත් ක්‍රාත්ම කර ඇත්. මේ වන විට ගෙවිය යුතු පවතින රාජ්‍ය සේභකයින්ගේ විශ්‍රාම පාරිතෝෂික ගෙබීමම් සඳහා අවශාරමු දල් මහ බාණ්ඩාගාරයේ නිකුත් කිරීමට කැබිනැට් අඩුමැතිය හිමිවතිබෙනවා ්‍රමාදීතිබූ රජය සවකන්ගේ විශාම පරිතෝෂක ගෙවිීමම සහ ග්‍රමථ නේශ කනවරදනමහ ඉදිරි පත් කල ැිනට පත්්‍රකකාට ැිනට අනමැති හිමීති වෙනවා යනු දහ විසේක වරශෂයට අදාලව මේ වන විට ගවියයයිතු පවතින විශ්‍රාම පාරිතෝෂකය ගෙීම සඳහා අවශ්‍ය අරමුදල් මහහා හණ්ඩාගාරයේ විසින් මේ වසර ක්තෝබර් මාසය අහනයට පේ විශ්ාම වැටු් ෙපර්තමේන්තුවට ලබාතිීමටත් දෙදහස් විසි දෙක වර්ශය සඳහා ගෙවියයතුව පවතින, විශ්ාම පාරිතෝෂක මුදල් ෙවීම සඳහා අවශ්‍ය කරන අරමුදල් ප්‍රමාණයේ මහසහයක් තුල විශාම ට ර්තමේතු. ට ලබාදීම සඳහායි කැබිනට අනුැතිය හිම වී ඇත්ේ එබෙන්ම විශ්ාම පරිතෝෂක ගෙවීම ක්‍රමවේදය තිරසාරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන කරනු අධ්‍යනය කර. යෝජනාවලයක් සකසේ හා ඉදිරිපත්කිරීම සඳහ සයි පුදගල කමිටුවක් පත් කිරීමටද ැිනට අනුමැතිය හිමවීති බෙනවා යන්ුව එම කමිටුවේ සභහපතීත්වය මහා හ්ඩාය ේකම්වරයා විසි නම් කනු ලබන හ්ඩාරයේ නයෝජ කම්වරයකුට හිමවීමට නියමත බවයි. අමාත්‍ය ම්ඩල ීරෙනවල සඳහන් වන්නේ. කිසේවිත් විශ්‍රාම පාරිතෝෂකය සම්න්ධයෙන් වන මෙම කමිටුවේ නිර්දශ සහි වාර්තාව සය. තුළ මුදල් ආර්ථික ස්ථහයි කරන හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා මගින් අමාත්‍ය මණ්ඩලේ වෙත ඉදිරිපත් කළ ුතු බවට කැබිනෙ තරන හා දැනම් දීනවා. ගතවිදිනේමරටින් කොවිඩස් අධතයින් තිස්තුනක් වාර්තා වනා. ූට වविවි ආසා තයන් තිස්ක් ර්තාාවීති බව වසංගතර වි්‍ය केේදනම් දීතිබෙනවා. A වාර්ාවන सස්वि ආසාदि යන් संve. ्य හෑ දහස්ේ පසක් දවා හි naං. මෙතරගතවූ දිනමටින් කොවිඩ්ඩාසාධත මරණ හතක් වාර්තාාව ඇති බව සෞකිසවා දක්ෂ ජනරල්වර විසි දැනුම්දීතිමෙනවා යු මේ වනවිට මෙැරටින් වාර්තාාවන සස්ත කොවි්ඩා සාධත මරණ සංඛාව හසේ දහස් හත්සිය දහසයක් ලෙසයිදැක් වෙන්නේ. මෙයතර මේවන විට වෛරසි සාධතව හල් වල ප්‍රකාරලබන පුද්ගලයන් සංඛාව, පන්සේ හැට දෙදක් වන අතර වෛරසේ ආසාධිතවසිට ස්වේ ලබූ සස්ත පුදගලයන් සං්‍යාව දැක් වෙන්නේ හයලක්ෂ පනස්ත දහ වසේ හැත්තඇතු ක්ලෙසයි. दैन तवादेश पद किए के लिए। දාහතර දහස් විසි දෙකක්වන ෙරට සීල ග්‍රාමිල්ලදහරරි වස, ග්‍රාමිය ආර්ථික පුනර් ජීවන ේද්‍ර වශීෙන් කඩනමින් සවිවල ගැන්ීමට රජයතීරණය කරතිබෙන. ඊට අදාලා චක්‍රලේද රජ පපාලන ආමාතංශේ විසින් නිකුත් කරතිබෙනවා. ඒයටත අදා ගාමිල දහරි වසම් වල සේ කරන, ආර්ථික සවර්ධනනිල්ලදහරින්, ග්‍රාම නිල දහරින්, ෘෂිකර්ම පරේෂණ නිල්ල හරෙන් සමුෘති සංවර්ධන නිල්ලදහරින් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් මෙම, ගම්මටමින් සේවාසපේන සீලු නිල්ලදහරින් එම වැඩපිළිවෙලට සහල්ලබාදිය යුතුවනවා. ெனரால் පර්තුව විසි නිුත් කරන ලද උපන්න மරණ සහ වි සහතිකවල அනු පිටපත්වල வලங்குතාව. න්ිත காලீமாාවකින් සන්විත න බ රஜஸ்ட ஜெராால் ර් තුව පවසනවා නිවධයක් නිකත් කමින් එම පර්த்தතුුව සඳහ ක, ெஜස්ට ஜெரල් විසින් ක්‍රියාත්ම කරනු ලබ සயලුව පනත් ප්‍රතිපාදන අුව ெஜස්ஸ்ட ெනரால்ල්වයා විසින් නිකුත් කරන සහතික පටපක வලங்கு කාලය කිසිදු සීමமாාවක ලක්නොකර පිළගන්නாලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ විදේශ කේතු අමාත්‍යංශයේ ආගමන විගම පපර් තු ය ආතවල ැ. ඇවයි මේ අතර යම් අවස්ථාවකද උපැන්න විවාහහා මරණ ලේඛනයක සංශෝධන සිදුකර ඇත්නම් පමක් සංශෝධත නව පිටපතක් ඉදිරිපත්කිරීම කළේුතු බවද රෙිස්ට ජෙනරල් . අබේවර්ධනමහතා පවසනවා. මෙෙරට නය ප්‍රතිවහකඇත කරන කිරීම සහ සහ ලබද බව මෙරිකානු හ්ඩාර ේකම්වරයා ප්‍රකාශක ඇති බව, ජනා තිපති මාධ්‍යංශ සඳහන් කලා ශ්‍ර ලංකාව හද ඇති ර්ික අර්බද විසඳීම සඳහ මුල්ලේ නීතිරීතිවලට අඩුව අආධහර ලබාදීමට සහ ලෝ බැංකූ ආසයනු සංවර්ධන බැංකූ සහ ඇමරිකානු මුූල්ල අයතනවල සහ බදීමටද කටයුතු කරන බවයි ඇමරිකාණඩු බණ්ඩාර ලකම්වරයා හිදී සහන්කර ඇත්තේ. සැපතැම්බරට වනදා. බෙරට විශෂ් න සගී තක්වෙක් නර්තන ශිල්පයෙක් කතුවරයෙක් සහ ශ්‍රී ලංකා නාට්‍යයහ සිනමාපය අධ්‍යක්ෂවරයක වූ WB මකරලුව මහතා මෙලොවින් සමුග නැත්තේ එදහ මසි අසූ හතර සැ්තැම්බර් මස අටවනදිනයි. දගලයිෙන් ප්‍රජාව සහ සමාජයන් සඳහා සාක්ෂ්‍රරතාාවේ වැදගත්කම සහ සාක්ෂ්‍රතාාවෙන් පිළිපු සමාජයක අශතාාවය ජාත්‍යන්ත්‍ර ප්‍රජාව දැුවත් රීම වෙන වවෙන්නම් කරනලද ජාත්‍යන්ත්‍රර සාක්ෂ්‍රතාදිනය සැපතැම්බර් මස අටවනදිරට එනම් හිටදිනට දීදි බෙනවා ලන්දේ සිවම්ටඩම් ්‍රතානියට බාරදීමෙන් පසුව ඒ නිවියෝක් ිසනම් කර ඇති එදහ සයිස හටහතර සැපතැම්බර් මසටවන දිනයි සමගෙන් ්‍රද්ධ ප්‍රධාන ප්‍රෘති විකාශය නිමාවට පත්වෙනවා හමුව මූ හටත් සබස හයයිති හෙට. තෙරුවන් සරණයි නම්ම බුද්ධය. මෙවැනි වැදකත්වත් නැරමීම සහහා ශ්‍රත්තාා TV YouTube චනලයේ සබස්ට්‍රයි් කර සිනෝ සලකුණු වන්න.